අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මට හිතුණා මම වීඩියෝ එක මුලදී කිව්වනේ ලින්ක් ෂෙයා කරලා තමයි සල්ලි හොයන්න තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගද්දිම මේ කියන විදිහට ඇත්තටම ලින්ක් ෂෙයා කරලා සල්ලි හොයනයි ඉන්නවද කියලා මම ඔයාට පෙන්නන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මෙන්න මේ විදිහට ලින්ක් ෂෙයා කරලා මේ වෙද්දි සල්ලි හොයන අය මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් මෙයාලගේ payment proofs. ඉතින් මේ platform එක හරහා මේ කියන විදිහට ලින්ක් ෂෙයා කරලා රුපියල් 3000ක් වැඩි මුදලක් හොයන අය ඉන්නවා. ඉතින් මෙතන ඩොලර්ස් වලින් තමයි මේ platform එක හරහා අපිට සල්ලි හොයන්න තියෙන්නේ ලින්ක් ෂෙයා කරලා. එතකොට ඩොලර්ස් 13, ඩොලර්ස් 44, ඩොලර්ස් 10, ඒ වගේම ඩොලර්ස් 143 වගේ ලොකු ගණන් වලට යනකම් සල්ලි හොයන අය ඉන්නවා මේ platform එක පාවිච්චි කරලා ලින්ක් ෂෙයා කරලා. සාමාන්‍යයෙන් ඩොලර්ස් 143ක් වගේ කමිෂන් එකක් කොච්චර ලංකාවේ සල්ලිලින් වෙනවද කියලා බැලුවොත් රුපියල් 42782ක් වගේ ලොකු මුදලක් වෙනවා. ඉතින් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඩොලර් 10ක් ගත්තත් හොඳට මැදි ඩොලර් 10ක් ලංකාව සල්ලි වලින් රුපියල් 2991ක් වගේ ලොකු මුදලක් වෙනවා. ඉතින් මේ කියන විදිහට ඩොලර්ස් 10 ඉඳන් ඩොලර්ස් 100ටත් එහා යනකම් සල්ලි හොයන අය ඉන්නවා මම මේ කියපු විදිහට ලින්ක් ෂෙයා කරලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අනිවාර්යෙන් මේ වැඩේ හරියට කරොත් කීයක් හරි ඔයාගේ අතට හොයාගන්න පුළුවන්. ඉතින් ඒ හොයන විදිහ තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. වීඩියෝ ස්කිප් කරගන්න එපා. වීඩියෝ ඉවර වෙනකම් බලලා ඔයාලත් ඉක්මනින්ම උත්සාහ කරන්න මේ platform එක හරහා මම මේ කියලා දෙන විදිහට ලින්ක් එකක් අරගෙන ෂෙයා කරලා ඔයාගේ අතට පුංචි මුදලක් හරි හොයාගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඩොලර් 10ක් 11ක් වගේ හොයාගත්තොත් හොඳටම ඇති රුපියල් 3000කටත් ආසන්න මුදලක්. ඉතින් ඔයාලට ෂුවර් නැත්නම් ඇත්තටම මේ කියන විදිහට සල්ලි හොයන්න පුළුවන්ද කියලා Trustpilot එකට එන්න. ඇවිල්ලා මේ සයිට් එක ගැන ඔයාලට රිවියුස් බලන්න ගන්න පුළුවන්. මේ විදිහට මේ වැඩි මේ platform එකේ මේ කියන විදිහට link share කරලා සල්ලි හොයන අය මෙන්න මේ විදිහට එයාලගේ අදහස් බෙදාගෙන තියෙනවා. මේ platform එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද, link share කරාම ඇත්තටම සල්ලි හම්බ වෙනවද, ඒ වගේ මේ සයිට් එක හරහා වැඩ කරලා earn කරපු අය එයාලගේ අදහස් මෙන්න මේ විදිහට share කරගෙන තියෙනවා reviews විදිහට. ගොඩක්ම මේ platform එකට හොඳ reviews තමයි තියෙන්නේ, 5 star rate තියෙනවා ගොඩක්ම. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට commission එකක්, එහෙම නැත්නම් ඔයාගේ අතට අමතර ආදායමක් විදිහට අමතර මුදලක් මෙන්න මේ කියන විදිහට ලින්ක් ෂෙයා කරලා හොයාගන්න. ඉතින් අපි කතා කරමු ඒ වැඩේ කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ platform එක හරහා තමයි අපිට මෙන්න මේ ලින්ක් ෂෙයා කරන වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මේ platform එක හරහා ලින්ක් ෂෙයා කරලා තමයි අපිට සල්ලි හොයාගන්න තියෙන්නේ. ඉතින් ඔයා මුලින්ම මේ සයිට් එකට එන්න ඕනේ. ඉතින් මේ සයිට් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. ලොකු මෙම්බර්ස්ලා ප්‍රමාණයක් ගොඩක් අය වැඩ කරනවා මේ platform එක හරහා. ඔයාලට වෙනදි කොච්චර කට්ටිය මේක රෙජිස්ටර් වෙලා ඉන්නවද, ඒ වගේම කොච්චර ලින්ක් ප්‍රමාණයක් මේ වෙද්දි මේ platform එක හරහා මේ විදිහට ෂෙයා වෙලා තියෙනවද, ඉතින් අන්න ඒ වගේ විස්තර ඔයාට මේ platform එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕන එන්න මේ සයිට් එකට. මේ සයිට් එකට එන්න ඕන ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කට්ටිය කමෙන්ට් කරන තැන පින් කමෙන්ට් එකේ මම දාලා තිනවා වෙබ්සයිට් ලින්ක් කියලා. අන්න ඒක ටච් කරලා එන්න. ආවට පස්සේ ආව මේ සයිට් එකට කෙලින්ම අරගෙන එනවා. සයිට් එකට ආවට පස්සේ සයිට් එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මං ඔයාලට පෙන්නපු මෙන්න මේ සයිට් එක හරහා තමයි අපිට මේ වැඩේ කරන්න තියෙන්නේ. එතකොට මේ සයිට් එකේ අපි මුලින්ම රෙජිස්ටර් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ අපි account එකක් create කරගන්න ඕන. ඒ නිසා දැන් පළවෙනි step එක විදිහට අපි කතා කරමු කොහොමද මේ platform එකේ register form එක fill කරලා හරියටම register වෙන්නේ කොහොමද, හරියටම account එකක් හදාගන්නේ කියලා.
ඉතින් ෆෝන් එකකින් මේ ප්ලට්ෆෝම් එකේ වැඩ කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔයා ෆෝන් එකෙන් මෙන්න මේ කියන විදිහට ලින්ක් ෂෙයාර් කරන්න මේ ප්ලට්ෆෝම් එකේ රෙජිස්ටර් වෙන කෙනෙක් නම් මම මේ පෙන්නන විදිහටම තමයි ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ වෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න එපා. මම පෙන්නන ස්ටෙප් ටික හරියට ෆලෝ කරන්න. Right. ඉතින් මෙන්න මෙතන උඩ සයින් අප් කියලා icon එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන සයින් අප් කියන වචනේ උඩ ඔයා එකපාරක් ටච් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට අරන් එනවා. දැන් මෙතන පොඩි ෆෝම් එකක් තියෙනවා අපිට ෆිල් කරන්න. මේ ෆෝම් එක ෆිල් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මෙන්න මෙතන user name කියලා එකක් තියෙනවා. මෙතනින් ඔයාට කැමති ඔයාට මතක හිටින මොකක් හරි කෙටි නමක් ටයිප් කරගන්න. ඊට පස්සේ ඊට පල්ලෙහා email කියලා එකක් තියෙනවා. මෙතනින් ඔයාට පුළුවන් ඔයා මේ වෙදි ෆෝන් එකට use කරන ක්කරි වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් ටයිප් කරගන්න. ඒ වගේම මෙතන පාස්වර්ඩ් සහ රීඑන්ටර් පාස්වර්ඩ් කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ දෙපොළෙන්ම ඔයා කැමති මොකක් හරි පාස්වර්ඩ් එකක් එකම විදිහට දෙපොළෙන්ම ටයිප් කරගන්න. මතක තියාගන්න මෙතන මේ ටයිප් කරන යූසර් නේම්, ඒ වගේම ඊමේල් ඇඩ්‍රස්, ඒ වගේම පාස්වර්ඩ් හොඳට මතක තියාගන්න. මතක හිටින් නැහැ වගේ නම් කොහේ හරි ලියලා හරි තියාගන්න. ඉතින් මේ විදිහට ඔක්කොම ටික ඔයා මෙන්න මේ විදිහට පුරවලා ඉවර වෙලා පල්ලෙහා තියෙනවා I am not robot කියලා. මෙන්න මේ කොටුවට මෙන්න මේ විදිහට ටච් එකක් දෙන්න. දුන්නට පස්සේ සමහර විට මෙන්න මේ වගේ පින්තූර එන්න පුළුවන්. මේ වගේ පින්තූර ආවොත් මෙන්න මේ උඩ තියෙන පින්තූරට ගැළපෙන පින්තූර මෙන්න මේ පහළ පින්තූර වලින් තෝරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙහා පින්තූර වලින් තෝරලා ඔයාට මෙන්න මේ පල්ලෙහයි verify කියලා වචනක් පේනවා ඇති. මෙන්න මේ උඩ ටච් එකක් දෙන්න. ඊට පස්සේ මෙතෙන්ට හරියක් වැටෙනවා ඔයාට පේනවා ඇති. දැන් ඔයාට පුළුවන් මෙතන මෙන්න මේ I agree to කියලා තව චූටි කොටුවක් තියෙනවා. මෙන්න මේ කොටුවට ටච් එකක් දීලා මෙතෙන්ට ටික් එක දාගන්න. ඊට පස්සේ register කියන වචනේ උඩ එක පාරක් ටච් එකක් දෙන්න. හරි, ඉතින් ඔයාගේ register form එක හරියට ඔයා fill කරා නම් මෙන්න මෙතන your account has been created කියලා වැටිලා ඇති. දැන් මෙහෙම වැටිලා නම් සාර්ථකව ඔයා මේ platform එකට register වෙලා ඉවරයි. දැන් ඔන්න ඔටෝම ඔයාව මේ වගේ තැනකට අරන් ඇවිල්ලා ඇති. දැන් ඔයා කරන්න ඕන ඔයා register වෙදි type කරපු email address එක සහ ඔයා register වෙදි type කරපු password එක මෙන්න මේ දෙපළෙන් type කරන්න. ඊට පස්සේ මෙන්න මේ remember me කියන තැනට ටික් එක දාගන්න. ඊට පස්සේ I'm not robot කියන තැනට මෙන්න මේ විදිහට touch කරලා ටික් එකක් දාගන්න. කලින් වගේම මේ වගේ captchas ආවොත් එහෙම මෙන්න මේ විදිහට උඩ කියලා තියෙන පින්තූර වලට අදාළ පින්තූර තෝරන්න. තෝරලා මෙන්න මේ පල්ලෙහා verify icon එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන sign in කියන වචනේ උඩ එක පාරක් touch එකක් දෙන්න. ඊට පස්සේ කෙලින්ම ඔයාව මේ site එක ඇතුළට තමයි අරගෙන යන්නේ. හරි, ඉතින් ඔය විදිහට ඔයා register වුණා නම් සාර්ථකව මෙන්න මේ විදිහට site එක ඇතුළට ආව අරගෙන එනවා. මේ site එකේ ඇතුළේ interface එක ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සාර්ථකව මුලින්ම ඔයා සයිට් එකට රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඔන්න දැන් තමයි වැදගත්ම පාට් එක කතා කරන්න යන්නේ. ඒ තමයි විඩික මුලදී මම කිව්වා වගේ කොහොමද ලින්ක් ෂෙයාර් කරලා මේ ප්ලට්ෆෝම් එක හරහා සල්ලි හොයන්නේ කියලා. අනේක කතා කරමු අපි. ඉතින් මං හිතනවා මේ ප්ලට්ෆෝම් එකේ හරියටම රෙජිස්ටර් වෙන විදිය ගැන ඔයාලට පැහැදිලි ඇති. ඉතින් අපහැදිලි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා ඔයාලට අහන්න පුළුවන්. නැත්නම් WhatsApp message කරලා අහන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට මේකෙදි කොහමද ලින්ක් ෂෙයාර් කරලා සල්ලි හොයාගන්න තියෙන්නේ කියලා මම මුලින්ම පැහැදිලි කරන්න. ඔයාලට පුළුවන් YouTube එකේ ඕන තරම් ක්‍රියේටර්ස්ලා ඉන්නවා. වීඩියෝස් ක්‍රියේට් කරන අය, ඒ වගේම ප්‍රසිද්ධ අය ඕන තරම් ඉන්නවා. ඔයාට කැමති කෙනෙක්ගේ වීඩියෝ එකක් තෝරගන්න පුළුවන්. ඒවා කැමති කවුරු හරි YouTube එකේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ YouTube වීඩියෝ එකක් තෝරගන්න. තෝරගෙන මෙන්න මේ ලින්ක් එක අරගෙන ඔයාට කරන්න තියෙන මේ ප්ලට්ෆෝම් එක හරහා ඒ ලින්ක් එක ෂෝට් කරගන්න එක. ඒ ලින්ක් එක ෂෝට් කරගෙන අන්න ඒ ෂෝට් කරන ලින්ක් එක ඔයාට පුළුවන් සෝෂල් මීඩියාස් වල ෂෙයා කරන්න. එතකොට ඒ කවුරු හරි ඔයා තෝරගන්න කෙනාට ආදරය කරන අය අනිවාර්යෙන් ඔයාගේ ලින්ක් එක දැක්කට පස්සේ ඒක ක්ලික් කරලා ගිහලා බලනවා. අන්න ඒ විදිහට ක්ලික් කරලා ගියාට පස්සේ ඔයාට සල්ලි හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් හරිම ලේසියෙන් කරන්න පුළුවන්. මේක කරන විදිය මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේ විදිහට වීඩියෝ ලින්ක් එක ගන්න, කොහොමද මේක ෂෝට් කරන්න, අන්න එහෙම. ඉතින් ඒ හැමදේම මම කියලා දෙන්නම්. ඉතින් ඔයාට මේක තමයි සරලවම කරන්න තියෙන්නේ. ඔයා කැමති YouTube කෙනෙක්ගේ වීඩියෝ ලින්ක් එකක් ගන්න, අරගෙන ෂෝට් කරන්න, ෂෝට් කරලා ෂෙයා කරන්න. ඉතින් ඒ හරහා ඔයාට මෙන්න මේ කියන විදිහට සල්ලි ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ විදිහට කොහොමද ලින්ක් එක ගන්න, කොහොමද මේ විදිහට ෂෝට් කරගන්නේ කියලා.
ඉතින් මම කිව්වා වගේ ඔයාට පුළුවන් කාගේ හරි ප්‍රසිද්ධ කෙනෙක්ගේ වීඩියෝ එකක ලින්ක් එකක් මේකට පාවිච්චි කරන්න. ඉතින් මම උදාහරණයක් විදිහට මගේම වීඩියෝ ලින්ක් එකක් මේ විදිහට පාවිච්චි කරනවා. ඔයාට කරන්න තියෙන YouTube එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ප්‍රසිද්ධයි ඉන්නවනේ ඕන තරම් අන්න එහෙම කෙනෙක්ගේ වීඩියෝ ලින්ක් එකක් ගන්න. ඉතින් මම උදාහරණයක් විදිහට මගේ වීඩියෝ ලින්ක් එකක් ගන්නවා. ඉතින් ඔයාට YouTube එකට ඇවිල්ලා ඒ වීඩියෝ එකට අදාළව ලින්ක් එක ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන මගේ මේ වීඩියෝ එකේ ලින්ක් එක මෙන්න මේ විදිහට කොපි කියන තැන ටච් කරලා කොපි කරගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා ගන්න කාගෙද අන්න ඒ කෙනාගේ වීඩියෝ එකට අදාළ ලින්ක් එක අරගන්න. ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එකක අදාළ ලින්ක් එක ඔයා ගන්න ඕන. අදාළ ලින්ක් එක අරගෙන ඔයා මේ සයිට් එකට නවතත් දෙන්න. රයිට්. ඉතින් ඒ විදිහට ඔයා අදාළ ඔයා මොකක් කරි ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එකේ ලින්ක් එක අරගෙන ඇවිල්ලා මෙන්න මෙතන මේ සයිට් එකේ නිව් ෂෝටන් ලින්ක් කියලා වචනයක් තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් ඔයා ටච් එකක් දෙන්න. දුන්නට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ඕපන් වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන your url කියලා තියෙන වචනයක් ඔයාට පේනවා ඇති. මෙතනින් ඔයා අර කොපි කරගෙන ආපු මෙන්න මේ විදිහට YouTube link එක paste කරන්න. YouTube link එක paste කරාට පස්සේ මෙතනින් ඒ YouTube link එක add වෙනවා. දැන් ඔයාට බලා ගන්න පුළුවන්. දැන් ඔන්න මේ විදිහට මේ YouTube link එක මෙතෙන්ට add වුණාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන shorten කියලා වචනයක් තියෙනවා. මෙන්න මේ වචනේ උඩ එකපාරක් ටච් කරන එක විතරයි. මේ විදිහට ටච් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට පල්ලෙහායි උඩින් අපි දීපු YouTube link එක copy කරලා මෙන්න මේ විදිහට short කරලා අපිට මෙන්න මේ විදිහට ආයමත් මෙයාලා දෙනවා. මෙන්න මේක ඔයාලට දැන් මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන side එකේ තියෙනවා මේ ලින්ක් එක කොපි කරගන්න පුළුවන් icon එක. මේක උඩ ටච් කරලා මේ ලින්ක් එක කොපි කරගන්න. මේ ලින්ක් එක කොපි කරලා ඔයාලට කරන්න තියෙන්නේ social media වල share කරන එක. Facebook group වල දැන් ඔය එක එක ඔයා ගන්න අදාළ ලින්ක් එකට අදාළව ඔයාට පුළුවන් ඒ group වලට ඔයාගේ මේ ලින්ක් එක share කරන්න. එතකොට මේ ලින්ක් එක ක්ලික් කරලා එන කෙනෙක් මේ වීඩියෝ එක බලද්දී ඔයාට මේ සයිට් එකෙන් කමිෂන් එකක් ගෙවනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඉතින් හරිම ලේසි මේ වැඩේ කරන්න ඔයාලට. ඉතින් හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කැමති YouTuber කෙනෙක්ගේ වීඩියෝ ලින්ක් එකක් අරගෙන ආවිල්ලා මෙතනින් පේස්ට් කරලා ෂෝටන් කරලා ඒක ෂෝට් කරලා මෙන්න මෙතනින් එන ලින්ක් එක කොපි කරලා ඔයාට සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න තමයි තියෙන්නේ. Facebook, Instagram, Telegram, Twitter ඔය හරහා ඔයාට පුළුවන් ලස්සන ටයිටල් එකක් හදලා ඒකත් එක්කම ෂෙයා කරන්න. එතකොට අනිවාර්යෙන් ඒ YouTuberට ආදරය කරන අය ඒ ලින්ක් එක ටච් කරලා බලනවා. එතකොට බැලුවට පස්සේ ඔයාලට මම වීඩියෝ එකේ කිව්වා වගේ කලින් කිව්වා වගේම මුදල් මේ සයිට් එකෙන් තමයි එකතු වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට එකතු වෙන සල්ලි මෙන්න මෙතන ඩෑෂ්බෝඩ් එකේ ඔයාලගේ Total Earnings කියන ඔප්ෂන් එකෙන් බලා ගන්න පුළුවන් ඔයාට කොච්චර මුදලක් ලැබිලාද කියලා. ඔය විදිහට තමයි ඔයාට මේකේ ලින්ක් ෂෝට් කරලා සල්ලි හොයන්න තියෙන්නේ. එහෙම නැත්නම් ලින්ක් ෂෙයා කරලා සල්ලි හොයන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාට සල්ලි හොයන්න පුළුවන් මෙන්න මෙතන රෙෆරල්ස් කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. මේක ටච් කරාට පස්සේ මෙතනින් ඔයාගෙම කියලා රෙෆර ලින්ක් එකක් හම්බ වෙනවා. ඔයාට පුළුවන් මේක කොපි කරලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. යාළුවන්ට මේ ප්ලාට්ෆෝම් එක හඳුන්වලා දෙන්න. එතකොට මේ හරහා ඔයාට කමිෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තව කෙනෙක්ගේ වීඩියෝ ලින්ක් එකක් අරගෙන ඒක ෂෝට් කරලා අපිට පොඩි මුදලක් හොයා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඒ කියලා දීපු විදිහට තමයි ඔයාට කැමති කෙනෙක්ගේ YouTube වීඩියෝ ලින්ක් එකක් අරගෙන ෂෝට් කරලා ෂෙයා කරන්න තියෙන්නේ. මේ විදිහට ෂෙයා කරාට පස්සේ ඔයාගේ ලින්ක් එකෙන් කවුරු හරි ක්ලික් කරලා ගියොත් ඔයාට සල්ලි හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට සල්ලි එකතු කරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට එකතු වෙන සල්ලි තමයි අපිට අපේ අතට ලබා ගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ වැදගත්ම පාට් එක. ඒ තමයි කොහොමද මෙන්න මේ විදිහට මේ ලැබෙන සල්ලි ටික අපේ අතට ගන්න කියලා. දැන් මම කියලා දෙන්නම් මෙන්න මේ විදිහට ලින්ක් එක හරහා කවුරු හරි ආවට පස්සේ අපිට හම්බ වෙන මේ සල්ලි අපේ අතට අපි කොහොමද ගන්න කියලා. දැන් ඉතින් වැදගත් පාර්ට් එක තමයි තියෙන්නේ කතා කරන්න. withdraw ගන්න කොහමද? ඒ කියන්නේ මේ එකතු වෙන සල්ලි අතට ගන්න කොහමද? ඉතින් මේ එකතු වෙන සල්ලි අතට ගන්න නම් අනිවාර්යෙන් අපි සල්ලි ලැබෙන payment method එකක් අපි add කරගෙන ඉන්න ඕන. අනේ payment method එක මුලින් add කරගන්න ඕන නැත්නම් ඉතින් අපිට සල්ලි ගන්න බෑ. දැන් බලමු ඔය payment method එක කොහොමද add කරගන්නේ කියලා. මෙන්න
මෙතන වට සෙටින් කියලා icon එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ සෙටින් කියන වචනේ උඩ එක පාරක් වට ටච් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රොෆයිල් කියලා වචනයක් වට පේනවද කියනවා. ඔයා දැන් මෙන්න මෙතන තියෙන ප්‍රොෆයිල් කියන වචනේ උඩ එක පාරක් ටච් එකක් දෙන්න. ඊට පස්සේ මේ වගේ දැනකට එනවා. දැන් ඔයා මෙන්න මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට එන්න. පල්ලෙහාට එද්දී ඔයාලට පේනවා ඇති මෙතන withdraw method එක add කරන්න කියලා අපෙන් ඉල්ලලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතන choose කියලා තියෙනවාට පේනවා ඇති මෙන්න මෙතන touch කරන්න. මෙතන touch කළා ඔයාලට පුළුවන් ඔයා withdraw ගන්නේ මොන method එකකින්ද කියලා select කරලා දෙන්න. ඔයාලට skrill එකට ගන්න පුළුවන්. bitcoin එකට ගන්න පුළුවන්. bitcoin address එකක් දීලා bitcoin විදියට සල්ලි ගන්න පුළුවන්. එහෙම නැත්නම් USDT විදියට ගන්න පුළුවන්. ඒක ඔය තුන තමයි ලංකාවට supported විදියට තියෙන්නේ. ඔයාලට පුළුවන් USDT විදියට ගන්න කැමති නම් USDT විදියට ගත්තොත් එහෙම ඔයාලට ඩොලර් 10ක් වුණ ගමන් මේ සයිට් එකෙන් withdraw එක ගන්න පුළුවන්. ඒ නිසා මෙතන USDT කියලා select කරන්න. select කරලා ඉවර වෙලා ඔයාලට මෙන්න මේ විදියට withdrawal account කියලා තියෙනවා. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ USDT wallet address එකක් දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් Binance එකක් හදා ගන්න. Binance එකක් හදන්න දන්නේ නැත්නම් YouTube කියලා සර්ච් කරන්න how to create binance account කියලා වීඩියෝස් එනවා ඒක බලාගෙන හදා ගන්න. binance එකක් හදාගෙන binance එකේ තියෙනවා USDT address එක. අන්නේ address එක මෙන්න මේ withdraw account කියන තැනින් අරන් ඇවිල්ලා paste කරන්න. paste කරලා submit කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ site එකේ සල්ලි එකතු වුණාට පස්සේ binance එකට withdraw එක ගත්තට පස්සේ කෙලින්ම bank එකටම දාගන්න. ඉතින් මං හිතනවා Binance එක ගැන කවුරුවත් දන්නේ නැති කෙනෙක් නැතුව ඇති. ඉතින් ඔයාලා දන්නේම නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මාව කන්ටැක්ට් කරගෙන මගෙන් අහන්න. එතකොට මම කියලා දෙන්න. ඉතින් Binance එකෙන් මෙන්න මේ විදිහට ඔයාලට සල්ලි බැංක් එකකටම ගන්න පුළුවන් නිසා ඔයාලා Binance එකට මේ platform එකෙන් සල්ලි ටික transfer කරගන්න. Binance එකෙන් transfer කරගත්තට පස්සේ කෙලිම බැංක් එකට දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ Binance එකෙන් USDT wallet address එක ගන්න ගොඩක් අය දන්නේ නැහැ. මං අන්න ඒක ගන්න විදිහ දැන් කියලා දෙන්න. ඉතින් Binance එකෙන් USDT address එක ගන්න නම් Binance නැති අය දැම්ම Binance එකක් හදා ගන්න. හදාගෙන ඉවරලා Binance app එක මෙන්න මේ විදිහට open කරගන්න. app එක open කරාට පස්සේ මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට app එක open කළා මෙන්න මෙතන පල්ලෙහා wallets කියලා වචනයක් ඔයාලට පේනවා ඇති කියනවා. මෙන්න මේකට touch එකක් දෙන්න. ඊට පස්සේ මේ වගේ තැනකට එනවා. දැන් මෙතන උඩින් spot කියලා වචනයක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේකට touch එකක් දෙන්න. ඊට පස්සේ මේ වගේ තැනකට එනවා. දැන් මෙතන site එකෙන් චූටි search bar එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේකට touch එකක් දෙන්න. touch එකක් දීලා මේ search bar එකේ search කරන්න USDT කියලා. USDT කියලා search කරාට පස්සේ උඩින්ම මෙන්න මේ විදිහට USDT wallet එක එනවා. මෙන්න මේකට touch එකක් දෙන්න. ඊට පස්සේ මේ වගේ තැනකට එනවා. දැන් ඔයාලට පල්ලෙහායින් කහපාටින් deposit කියලා වචනයක් පේනවා ඇති. මෙන්න මේකට touch එකක් දෙන්න. ඒකට touch එකක් දුන්නට පස්සේ මේ වගේ තැනකට එනවා. දැන් මෙතන උඩම තියෙන Tron TRC20 කියන එක touch කරන්න. ඊට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙන්න තියෙන අපිට ඕන address එක. ඔයාලට පුළුවන් මේ address එක මෙන්න මෙතන චූටි icon එක touch කරන්න. එතකොට copy වෙනවා. මෙන්න මේ විදිහට තමයි address එක copy කරගන්න තියෙන. address එක copy කරන් ඔයාර site එකට යන්න. ඔනිතින් ඒ විදිහට address එක අරන් ඇවිල්ලා මෙතන withdrawal account කියන තැනින් ඒ address එක paste කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන submit icon එක touch කරගන්න. ඉතින් ඒ withdrawal method එක වගේම මෙතන උඩින් ඔයාලගේ press name එක, ඔයාලගේ address, city, zip code, phone numbers, ඔයාගේ country එක මෙන්න මේ වගේ දේවල් add කරන්න තියෙනවා. කැමති නම් ඒ ටිකත් ඔයා add කරගන්න. ඉතින් මුලින්ම මෙන්න මේ payment method එක අපි add කරගෙන ඉන්න ඕනේ withdrawal එකක් ගන්නව නම්. හරි. දැන් අපි payment method එක add කරන් ඉවරයි. දැන් අපිට පුළුවන් withdraw එකක් ගන්න. withdraw එකක් ගන්නව නම් මෙන්න මෙතන withdraw කියලා වචනයක් තියෙනවා. මෙතෙන්ට යන්න. මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට withdraw කියලා දිනවා. මෙන්න මේක touch කළා ඔයාලට පුළුවන් withdraw එක ලබා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි withdraw ගන්න තියෙන්නේ. ඉතින් ඩොලර් 10ක් වුණාට පස්සේ තමයි withdraw එක ගන්න පුළුවන්. ඩොලර් 10ක් වුණාට පස්සේ මෙතන withdraw කියන එක touch කර ගමම්ම withdraw එක confirm වෙනවා. ඔය විදිහට තමයි ඔයාලට withdraw එක ගන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මෙන්න මේ platform එකෙන් මේ කියන විදිහට withdraw ගන්න method එක ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් මෙලා කියලා තියෙන විදිහට ඔය withdraw එකක් දැම්මොත් දවස් 4ක් ඇතුළත ඔයාට withdraw එක එනවා කියලා තමයි මෙයාලා කියලා තියෙන්නේ. රැඩිති මං හිතනවා මං කියලා දීපු විදිහට YouTube videos වල link short කරලා share කරලා පොඩි මුදලක් හරි හොයාගන්න විදිය ගැන ඔයාලට idea එකක් එන්න ඇති. ඉතින් අනිවාර්යෙන් අපහැදිලි දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාලා අහන්න. නැත්නම් මෙනි මිස් ප්‍රේණි ගැන number එකෙන් මම WhatsApp contact කරගෙන මගෙන් අහන්න. ඉතින් මේක එකපාරක් try කරලා අත්හැරලා දාන්න එපා හරියන්නේ නැහැ කියලා. මොකද ඔයා මේකට YouTube videos වල link කරන් short කරලා share කරන තරමට තමයි ඔයාලට සල්ලි හම්බ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් try කරන්න social media වල share කරන්න. එතකොට ඔයාලට පුංචි මුදලක් හරි ඔයාගේ අතට ලබා ගන්න පුළුවන්.
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.